අපිට ජපානයෙන් සංචාරකීන් අරින්න නම් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි රටට ඇතුල් වීමේදී වීසා ගන්න ඕනේ කියන එක. ඒ වීසා ගැනීම නිසා ජපාන් ජාතිකයන් විශාල ප්‍රමාණයක් ලංකාවට යන්න හිටියත් යන්නේ නැහැ. අපේ රටට අවශ්‍ය ඩොලර් අර්බුදයට මේ විදේශිකයන් ගෙන්නා ගැනීම ඉතාම වැදගත්. ජපාන් ජාතිකයන්ට රටවල් 100 ගානකට යන්න පුළුවන් කිසිම වීසා එකක් නැතුව තියෙද්දි අපේ වීසා ප්‍රශ්නය අපි ඒ වෙලාවේ කරපු ඉල්ලීම ගැන සිතා බැලලා වීසා එක අයින් කරලා දුන්නා. ඉතින් මං කියන්නේ ඒ වීසා එක අයින් කරලා දීමෙන් අපි දැන් අපි දැක්ක විශාල ජපාන් ජාතිකයන් ප්‍රමාණයක් රටට ඇතුල් වෙනවා. අපි මෙහි ඉඳගෙන ජපාන් ජාතිකයන් ලංකාවට ඇරලා ලංකාවේ දියුණුව සඳහා කරන ක්‍රියාමාර්ග මෙවැනි අලුත් විදිහට තවත් මේක වීසා ගාස්තු අය කිරීමෙන් රටට ඇතුල් වීම ප්‍රමාද කිරීමෙන් කරන ක්‍රියාවලියෙන් මං හිතන්නේ අපිට සංචාරකයන් රටට ඇතුල් කරගන්න බැරි වෙයි. ශ්‍රී ලංකා ෆෙස්ටිවල් කියන ඒවා ජපාන් ජාතිකයන්ට ලංකාව හඳුන්වා දීමෙන් අපි කරන්නේ වැඩිපුරම සංචාරක ව්‍යාපාරය ව්‍යාප්ත කරන්න. ඉතින් ඇත්තටම පොඩි ගාණක් තුල් වීමේදීම වීසා ක්‍රමය ඇතුල් කරුතින් මේ යන්න ඉන්න සංචාරක අඩු වෙනවා. අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා රජයෙන් ජපානය වැනි දියුණු රටවල් වල ජාතිකයන්ගෙන් ඩොලර් 20ක් ඩොලර් 50ක් ඇතුල් වීමේදී අරගන්න යෑමෙන් අපි ඒගොල්ලෝ නැති කරගන්නවා. මේ එන සංචාරකයන් එන මාර්ගය නවත්වා ගන්න එපා. අපිට අවශ්‍යයි මේ සංචාරකයන් රටට ඇතුල් කරගන්න. මම ඉල්ලා සිටිනවා රජයෙන් පුළුවන් තරම් මේ වීසා ක්‍රමය නැති කරලා මේ කට්ටියට රටට පහසුවෙන් ඇතුල් වෙන්න හැදුවොත් අපි යන ගමන ඉතාම සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.